ජනපති රනිල්ගේ විදේශ සංචාර 24ක් ගැනත් අද අනිද්ද පුවත්පත වාර්තා කරලා තියෙනවා. හොඳේ 20-23 වසරේ පමණ 20-23 වසරේ පමණ ලන්ඩන් ගිහිල්ලා තියෙනවා, සිංගප්පූරු ගිහිල්ලා තියෙනවා, ජපානෙ ගිහිල්ලා තියෙනවා, මැලේසියාවෙ ගිහිල්ලා තියෙනවා, ආයේ ලන්ඩන් ගිහිල්ලා තියෙනවා, ප්‍රංශයට ගිහිල්ලා තියෙනවා, ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා, සිංගප්පූරුවට ගිහින් තියෙනවා, චීනෙට ගිහිල්ලා තියෙනවා, ඇමරිකාවට ගිහිල්ලා තියෙනවා, ආයේ වතාවක් ලන්ඩන් ගිහිල්ලා තියෙනවා, ජර්මනියට ගිහිල්ලා තියෙනවා, ආයේ වතාවක් චීනෙට ගිහිල්ලා තියෙනවා, මාලදිවයිනට ගිහිල්ලා තියෙනවා, ඩුබායි වලට ගිහිල්ලා තියෙනවා. මේ 20-23 විතරයි. 20-23 විතරයි. අරද ඒ සංචාර වලට වැය කරලා තියෙන මුදල රුපියල් මිලියන 373ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 37කට වැඩියෙන් වැය කරලා තියෙනවා. ওই 20-22 වාර්ෂික කාර්යසාධන වාර්තාවට අනුව ජනාධිපති කාර්යාලයෙන් VVIP ඒ කියන්නේ ඉතා ඉහළ වැදගත්කමක් ඇති පුද්ගලින්ගේ චාරිකා සඳහා ලබා දී ඇති ප්‍රතිපාදන ප්‍රමාණය. චාරිකා සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් 62,178,000ක්. රුපියල් 62 කෝටි. හරිද? ඒ කියන්නේ කෝටි 63කට ආසන්නයි. මේ මුදලින් රුපියල් 59,20,000ක්ම වැය කරලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් කෝටි 59ක්ම වියදම් කරලා. හරිද? 62කින් 59ක් වියදම් කරලා. ඒ කියන්නේ මේ ප්‍රතිපාදන වලින් 95%ක්ම ගානට වැය කරගෙන රට යන. හරිද? තව මහ විශාල වියදම් ප්‍රමාණයක් තියෙනවා. මේ සියල්ල ලිව්වොත් ඇත්තටම කොහේ යන්න මොකට ඇයි කා වෙනුවෙන්ද මේ තරම් ඩොලර් කෑවි කියලා ප්‍රශ්න කරන්නටම වෙනවා. ඒකත් නිකන් වේයෝ කෑවා වගේ කේස් එකක්. හරිද? ඔබට තේරෙනවද 7-5ක්වත් රටට ප්‍රයෝජනයක් නැති අති සුඛෝපභෝගී විදේශ සංචාර, අති සුඛෝපභෝගී සුපිරි වාහන, කොළඹ නගරයේ මන්දිර, 100-200 ආරක්ෂකයින්, කෝකීන්, සුපිරි කෑම. හරිද? ලෝකයේ හොඳම රටවලින් වෛද්‍ය ප්‍රතිකාර, ඖෂධ, බල්ලන්ටත් බෙහෙත් පිට රටින් මේ උන්දලගේ. හරිද? මෙහෙයු තනතුරු අතහැරලා ඇත්තටම ගෙදර යන්න මේගොල්ලෝ කැමති නැහැ. ගෙදර ගිහිල්ලා මොනව කරන්නටයි නේද? ආයේ මේ රටට මෙහෙම වුණේ ඇයි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔය